අද දවසේදී අපේ පින්වත් හැම දිනාම වෙනදා වගේ අදත් බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි අපි පසුගිය සතියේ බොහොම විශේෂ ධර්ම මාතෘකාවක් දේශනාවට ආරම්භ කරා ඒ තමයි මේ මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙලා තිබෙන චුල්ල කම්ම විභංග සූත්‍ර දේශනාව කර්මයේ පිළිබඳව අපේ භාග්‍යවතුන් වහන්සේගේ ඉතාම විශේෂ බෙදීමක් මේ දේශනාව තුළ අන්තර්ගත වෙලා තිබෙනවා මේ සංසාරයේ තිබෙන අති මහා බියකරු බව ඔබත් මමත් ඇවිදගෙන ආව මේ සංසාරයේ කොයිතරම් භයානකද කියන එක අපට යන්න තියෙන සංසාරයේ කොයිතරම් මහා භයානකද කියන කාරණාව මේ දේශනාව තුළින් භාග්‍යවතුන් වහන්සේ හරි අපූර්වවට විස්තර කරලා තියෙනවා අපට අනුකම්පා කරලා අද ගොඩාක් දෙනෙක් ඉන්නවා මේ කර්ම පිළිබඳව පින්වතුනි ලොකු පැහැදීමක් නැහැ ඒක හරි අභාග්‍ය සම්පන්න අවස්ථාවක් තමන්ට සංසාරේ විපාක දෙන්න තියෙන මේ කර්ම පිළිබඳව තමන්ට පැහැදීමක් නැත්තම් තමන්ට ඒ පිළිබඳව සද්ධාාවක් නැත්තම් කොහොමද පින්වතුනි කෙනෙක් කර්ම වලින් මිදෙනවා කියලා කියන්නේ ඒක හරි දුෂ්කර කාරණාවක් නමුත් අපි දන්නවා අපේ සමාජයේ ඕන තරම් ඉන්නවා කර්ම පිළිබඳව පින්වතුනි සැලකිල්ලක් නොදක්වා බොහෝ අකුසල කර්ම කරගන්න අය පිනක් කරගන්න ගියත් එහෙමම තමයි පින්කරන තැන සමහරලාට කරගන්නේ බොහෝ අකුසල්. ඒව පින්වතුනි සසරට විපාක දෙන්න පටන් ගත්තම තමන් කොහොම ඒ දුක විඳීද? අද බලන්න ජීවිතේ නොඑක් නොඑක් කරදර බාධක ප්‍රශ්න කම්කටොළු හමුවේ මිනිස්සු කොච්චර පීඩා විඳිනවද? ඒ තමයි පෙර සසරේ කරපු කුසලා කුසල කර්මවල වෙනස. ඒතර මේ ජීවිතේ ඒක අවබෝධ කරගන්න නැතුව ඒติกම නම් කරන්නේ ඔවුන් සංසාරයට කරගන්න පිංඔතුණි විශාල හානිය. ඒක නතර කරන්න බෑ. භාග්‍යතුන් හන්සිට නතර කරන්නත් බැරි වුණානේ. සමහර පව් කරන අයගේ පව්ක. ඒ නිසා අපේ පිංඔතුන් මිනි මේ කාරණාව නුවණින් අවබෝධ කරගන්න උත්සාහ කරන්න. ඒක අවබෝධ කරගෙන අපේ පිංඔතුන් පුළුවන් තරම් පිංඔතුණි මේ අකුසල පක්ෂීන් හිත මුදවාගෙන කුසල පක්ෂයේ වෙත හිත නැඹුරු කරගෙන තමන්ගේ කටයුතු පුළුවන්තරම් කරන්න උත්සාහ කරන්න. එහෙම කළොත් පිංගතුන්ට සසරට ලොකු උපකාරයක් සලස ගන්න පුළුවන්. අපේ භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව පුරාවටම දේශනා කරන්නේ අනේ කර්මවල තියෙන බෙදීම. දේශනාවේ නිදාන කතාව අපි පැහැදිලි කරා පසුගිය සතියේ තෝදෙය්‍ය බ්‍රාහ්මණියගේ එකම පුතා සුභමානවකයා තමන්ගේ තාත්තා හංගවල තිබිච්ච මේ ධනය තෝදේ බමුණ බල්ලෙක් කියලා නීපුතුනි. ඉතින් බුදුරජාණන් වහන්සේ කරපු අනුශාසනාවේ නිසා ඒ බල්ලා සංගවල තිබිච්ච ධනේ පින්නුපෙකෙන් සුභමානවකයා භාග්‍යතුන් වහන්සේ පිළිබඳ ලොකු පැහැදීමක් ඇති කරගත්තා. දැන් උන සුභමානවකයා බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. හැබැයි යන්නේ පිංගුතුනි මාන්‍ය හිතේ උපදවගෙන. සුභමානවකයාට තියෙනවා ලොකු මානයක්. මේ මානෙ කියන කාරණාව පිංගුතුනි අතිශයම බරපතල කරුණක්. ඒක සසරේ බැඳ තබන භයානක සංයෝජන ධර්මයක්. සුභමානවකයාට තිබිච්ච මානිය මොකද්ද? සුභමානවකයාට තිබුණ මානයක් ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මොන කරුණ කිව්වත් මට ඒක තේරෙනවා. එනිසා මම භාග්‍යතුන් වහන්සේගේ ළඟට මේ ප්‍රශ්න ටික අරගෙන යනවා. මං ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ කියන කාරණාව හිමම අවබෝධ කරගන්නවා. තමන්ට තේරෙනවා කියන මේ මාන්නෙන් තමයි භාග්‍යතුන් වහන්සේගේ ළඟට යන්නේ. පිටුතුනේ මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ දැක්කා. හැබැයි මේ භාග්‍යවතුන් වහන්සේ දන්නවා ඒ මාන්නේ හිතේ උපදවගෙන ඉන්න මේ සුබ මානවකයාට මේ වෙලාවේ ධර්ම කරුණු කිව්වට ඒක ප්‍රයෝජනයක් නෑ. ඒක හරියට හිල් වෙච්ච වට්ටියකට වතුර පුරවන වගේ වැඩක්. භාග්‍යතුන් වහන්සේට වෙහසක් විතරයි මෙහිම බණ කියන එක. එනිසා භාග්‍යතුන් වහන්සේ මුලින්ම මේ සුභමානවකයාගේ මාන්නේ බින්දා. සුභමානවකයා මොනවද අරගෙන යන ප්‍රශ්නය.
सुभमानवकेसुगे सती विस्तर कला मे अंग विद्यावपिलिबंद दक्षे मिनिसुंगे अंगलक्षण कियला ए अंगलक्षण वलिंग ओंगे जीवित संबंधिंग अनावेक कियनवा अपे समहरलाट कियनवानी नाहे हेडिंग एहे हेडिंग खंबुल वले हेडिंग मुहुने हेडिंग एंगिली वले तीने हेडे वलिंग ओम अनावेक कियनवा मे सुभमानवक्य कियला कियान्ने अन्ने वगे अंग शास्त्रे पिलिबंदव दक्षे සුභමානවකෙ මේ මිනිසුන්ගේ තිබෙන බෙදීම් දකින්නව ඒ නිසා සියුම් බෙදීම පව දකින්නව හැබැයි අද කාලීන සාමාන්‍ය බාලයෙකුට වඩා නම් සුභමානවකෙ අත්සිසෙයිම ප්‍රඥාවන්තයි මොකද සුභමානවකෙ කල්පනා කරනවා ඒක ගැන සුභමානවකෙ ගිහිල්ලා අහනවා භාග්‍යතුන් වහන්සේගෙන් කෝණුකෝ කෝ ගෞතම හේතු කෝණුකෝ පච්චයෝ येन मनुस्सानांगेव सतं मनुस्सभूतानां दिस्सन्ति हीनं पनीतता स्वामीनी भाग्यतुन हंसे मी मिनिसुन अतर तीन विनस्कम मुखाद्द कियला हनवा मी केनेक हीन बवट पत्तिला इन्नवा समहार केनेक उसस बवट पत्तिला इन्नवा अप्पायुका दिस्सन्ति दीकायुका दिस्सन्ति मी समहार मिनुसु स्वामी अल्पायुष्कायिनी समहार मिनुसु दीर्घायुष्कायिनी समहार मिनुसु वर्णवंतायि स्वामीनी समहार मिनुसु इन्नव दुर्वर्णायि स्वामीनी समहार मिनुसु इन्नव महेशाक्यायि हेबै समहार मिनुसु इन्नव अल्पेशाक्यायि समहार मिनुसु इन्नव स्वामीनी महाभोग सहिताय समहार मिनुसु इन्नव नीच कुलियाय स्वामीनी समहार मिनुसु इन्नव दुष्प्राज्ञाई समहार मिनिसु इन्नो प्राज्ञावंतई स्वामिनी मट मेक तीरुं करगन्न बेहे मट मेक वेटेहिन्नी नेहे ऐ स्वामिनी मे वगे मे मिनिसु मे वगे बेदीमक वर्ग किरीमक तियेन्नी ऐ भाग्यवतुन वहन्सेगेम्म सुभमानवकेट मेक अहन्न ओने कियला हितुनी अर थात्तगे प्रतिसंधिय भाग्यवतुन वहन्से देक्कनी ඒකෙන් භාග්‍යතුන් වහන්සේ පිළිබඳ පැහැදීමක් ඇති කරගත්තා මේ සංසාර සත්‍යයන්ගේ සියුම් ප්‍රතිසන්දි පවා භාග්‍යතුන් වහන්සේගේ මේ සර්වඥතා ඥාණයට වැටෙනවා භව පටිච්චන්නා නාම එවං සුකුමං පටිසන්දි අන්තර මේ භවයෙන් වැසී ගිය සියුම් ප්‍රතිසන්දි පවා බුදුරජාන් වහන්සේට පේනවා කවදාවත් තාත්ත මෙවැනි තැනක ඉපදුනා කියන එක සුභමානවකේ පිළිගත්තිත්නේ එහෙම කිව්වා කියලා බුදුරජාන් වහන්සේට දොස් කියන්න ගිහිලානේ මේ අවස්ථාව මේ විදිහට උදා වුනේ ඉතින් දන්නවා භාග්‍යවතුන් වහන්සේට මේ තමන්ගේ හිතේ තියෙන ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න පුළුවන් ඇයි භාග්‍යවතුන් වහන්සේ අර වගේ ජීවිතයක් ගැන අනාවකයක් කියන්න පුළුවන් කමක් තියෙනවා නම් දැන් මේ සුභමානවකයාගේ ඥාණයට වැටහෙන විදිය එන මගේ මේ හිතේ කාලාන්තරයක් තිබිච්ච ප්‍රශ්න වලටත් භාග්‍යතුන් වහන්සේට පිළිතුරක් ඇති. ඒකයි බුදුරජාන් වහන්සේගේ මේක ගිල්ලහන්නේ. මොකද සුභමානවකයාට තිබුණ ලොකු ගැටලුව කෙනෙක් වර්ණවන්තයි කෙනෙක් දුර්වර්ණයි කෙනෙක් මහභෝග සහිතයි කෙනෙක් කල්පභෝග සහිතයි කෙනෙක් ප්‍රඥාවන්තයි තව කෙනෙක් දුෂ්ප්‍රඥයි කෙනෙක් දීර්ඝායුෂ්කයි තව කෙනෙක් අල්පායුෂ්කයි සුභමානවකයාට මේක පිළිබඳ ලොකු ගැටලුවක් තිබුණා. සුභමානවකයා ගිහිල්ලා මේක ඇහුව භාග්‍යතුන් වහන්සේගේ එවිලාවේදී බුදුරජාණන් වහන්සේ මේ සියලු කාරණා දන්නවා හැබැයි භාග්‍යතුන් වහන්සේට මෙතනදී ගැටලුවක් පැන නැග්ගා ඒ තමයි මානවකයාගේ තිබෙන මාන්නය මාන්නය කොයි වගේද කියලා කිව්වොත් පිනුතුරි බලන්න සුභ මානවකයා බුදුරජාණන් වහන්සේගේ ළඟට ආවේ කොහොමද කියලා සූත්‍රයේ ආරම්භයේ සඳහන් කරලා තියෙන්නේ අතකෝ සුභෝ මානවෝ තෝදීය පුත්තෝ ඉක්බිතව මේ සුභ මානවක තෙමේ තෝදීය පුත්‍ර සුභ මානවක තෙමි යේන භගවා යම් තැනක භාග්‍යවතුන් වහන්සේ වැඩවසනවද තේන උපසංකමි එතනට එලිඹිලා භගවතා සද්දින් සම්මෝදින් සම්මෝදනියං කතං සාරාණියං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදි යම් තැනක භාග්‍යවතුන් වහන්සේ වැඩවාසය කරනවද උපසංකමිත්වා එතනට එලිඹිලා භගවතා සද්දින් සම්මෝදි භාග්‍යවතුන් වහන්සේ සමග සම්මෝධනියන් කතාන් සාරාණියන් සතුටු විය යුතු කතා සිහි කල යුතු කතා කරලා ඒ කියන්නේ ආගිය තුරුතුරු සැප දුක ආදී දේවල් අහලා ඒකමන්තන් නිසිදී එකත්පසක හිඳගත්තා
ඒකවන්තන් නිසින්නෝ කෝ සුබෝ එකත්පස කිහිඳගත් මේ සුබ මානවකයා භගවන්තං ඊතදවොච භාග්‍යතුන් වහන්සේට මෙනි මෙහිම කිව්වා කියලා තමයි දැන් ඔන්න සුබ මානවකගේ ප්‍රශ්නිය සුබ මානවක පටන් ගන්න. ඊතර හැබැයි මෙතන අඩුපාඩුවක් තියෙනවා. මොකද්ද? දැන් සමහර ශ්‍රාවකයෝ භාග්‍යතුන් වහන්සේගේ ළඟට ආවන් පස්සේ මොකද කරන්නේ? येन भगवा तेन उपसंकमी उपसंकमित्वा अभिवादनं भगवता भाग्यवतुन हंसीट वंदना करला एकात्पसके हिंदगान्ने नमुत पे सुबमानवक एम वेंदीमक करेने एयर मान्य बलवत निसा सुबमानवक मे मान्य सहितव भाग्यवतुन हंसीगे नगण मे प्रश्न वलट भाग्यवतुन हंसी दन्न पिलितुरु दुन्नट फलक्ने एनिसा බුදුරජාන් වහන්සේ මොකද කළේ? භාග්‍යතුන් වහන්සේ මුලින්ම මේ සුභමානවකක මාන්නේ බින්දා. ඒ සුභමානවකාවේ තමන්ගේ දැනුම පිළිබඳ ලොකු උපාදානයකින් මට ඕන දෙයක් කිව්වම තේරෙනවා. ඔය අඩුපාඩුව අද සමහර බණහන ධර්ම ශ්‍රවණය කරන අයගේ ළඟ තියෙනවා. ඔබ අපි කාගේ ළඟත් උස් පහත් මට්ටමින් ඕක තියෙනවා. නැතුවම නෙවෙයි. අපි තුම මේ විනත් විෂයන් හදාරපු කෙනෙක් මහන්සි වෙලා විනත් විෂයන් හදාරලා යම් දැනුමක් සහිතව මේ බුදුදහම හදාරන්න එනවා. බොහෝ විෂයන් හදාරලා ලොකු අවබෝධයක් තියෙනවා. තමන් විභාග සමත් වෙලා තියෙනවා, විශ්වවිද්‍යාල උපාධිය අරගෙන තියෙනවා. ඒතොර එහෙම කෙනෙක් මේ ධර්මයේ කියවන්න පටන් ගන්නකොට ඒ පටන් ගන්නෙම පින්ඔතුනි මෙන්න මේ වගේ මාන්න්‍ය සහිතව. ඒ මාන්න්‍ය සහිතව මේ ධර්මයේ හදාරනකොට පින්ඔතුනි වෙන පාඩුව තමයි ඔහුට මේ ධර්මයේ තිබෙන සියුම් සියුම් කාරණා තමන්ගේ ඥාණයට පිංඔතුනි වැටෙහින් නැතුව අරිනවා. එමේ සුබ මානවකත් ඉන්නේ හිමයි. මාන නිස්සිතෝ කිරේස පණ්ඩිතමානි. මාන්නේ සහිතව මහා පණ්ඩිත ලීලාවෙන් තමයි භාග්‍යතුන් හන්සේ ගිදිරියේ දැන් වාඩි වෙලා ඉන්නේ. ඉඳගෙන තමර තමන්ට නොතේරෙන ටික අහගන්නේ. බුදුරජාන් වහන්සේ ඔయిత වඩා පිංඔතුනි මහා බලවත් අය භාග්‍යතුන් හන්සේට අභියෝග කරලා තියෙනවනේ. මටේතර මේ අවස්ථාව නම් මගේ හැරලා යන්න හොඳම නැති අවස්ථාවක් කියලා. මේක භාග්‍යතුන් වහන්සේගේ අති විශේෂ ඥානයක් පින්ඔතුනි මෙතන මිස්මතු වෙන්නේ. දැන් භාග්‍යතුන් වහන්සේ අර ඔහුගේ මාණයට අභියෝග කරේ අභියෝග කරන දැන් මේ සෝදානම් වෙන්නේ ඔහුව පරද්දන්න අදහසකින් නෙවෙයි. ඔහු කෙරෙහි තියෙන අප්‍රමාණ කරුණාව නිසාම. බුදුහාමුදුරෝ වැඩ හිටපු කාලේ පින්ඔතුනි ඔය වගේ අත්දැකීම් නම් ගණන් කරලා කියන්න බැරි තරම් වාර ගණන් භාග්‍යතුන් හන්සේ ලැබලා තියෙනවා. හැබැයි ලෝතුරා භාග්‍යතුන් හන්සේගේ ප්‍රඥා මහිමේ කියලා කියන්නේ මොකද්ද? ගොඩක් දිනකට නොතේරෙන කරුණා. අද සමහර ලාවට බුදුන් සරණ ගියයයි කියලා හිතාගෙන ඉන්න සමහර ශ්‍රාවකයන්ටත් මේක අවබෝධ කරගන්න බැරි වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. භාග්‍යතුන් හන්සේගේ ප්‍රඥාව ගැන ආර්යයන් වහන්සේලාගේ උදානිය මොකද්ද? උන්වහන්සේලාගේ ප්‍රීතිය මොකද්ද? භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥාවට ආරයන් වහන්සේලා කොහොමද වන්දනා කළේ? අනිලජෝව අසංකෝබෝ යතහා කාසෝ අසංකියෝ තතේව ඥානං බුද්දස්ස කෝදිස්වානප්පසීදති. අනිලජෝව අසංකෝබෝ මේ මහසයුර මේ ලෝකේ කලබන්න පුළුවන් කිසිම සමර්ථ භාවයට පත්වෙච්ච කෙනෙක් නෑ. යතාකාසෝ අසංකියෝ මේ අහස ගිනි තියල විනාශ කරන්න පුළුවන් සමර්ථ කෙනෙක් මේ ලෝකේ නැහැ. මහා සාගරේ කලබන්න සමර්ථ කෙනෙක් නැහැ. අහස ගිනි තියල විනාශ කරන සමර්ථ කෙනෙක් මේ ලෝකේ නැහැ. තතේව ඥානං බුද්දස්ස මගේ භාග්‍යවතුන් වහන්සේගේ ඥානියත් ඉබඳුමයි. කිසිම වෙනසක් නැහැ. කෝදිස්වාන අපසීදති. ඉතින් අහන්නේ කවුරුන් නම් එහෙම ඥානයක් දැකලා නොපහදීද? පහදින්න නැතුව ඉඳීද? හැබැයි ප්‍රඥාව තේරුම් කරගත්තොත් තමයි භාග්‍යතුන් හන්සේ පිළිබඳ පහදින්නේ. සුභමානවක යාවේ භාග්‍යතුන් හන්සේගේ ප්‍රඥාවම අවබෝධ කරගෙන නෙවෙයි. සුභමානවක බුදුරජාන් වහන්සේගේ ළඟට ආවේ මටත් තරමක් තේරෙනවා. භාග්‍යතුන් හන්සේ මම නොදන්න පැත්තක් දන්නවා. එනිසාර මම නොදන්න පැත්ත බුදුහාමුදුරන්ගෙන් අහගන්නවා කියලා හිතාගෙන තමයි දැන් මේ සුභමානවක ඉන්නේ. අදත් සමහර කෙනෙක් ධර්මයට බැසගන්නේ ඔහොම. ඒක හරි අවාසනාවන්ත කරුණා. මමත් තරමක් දන්නවා, භාග්‍යතුන් වහන්සේත් තරමක් දන්නවා,
සමහර කෙනෙකුට නම් තියෙන්නේ මම දන්න ටික බුදුහාමුදුරන්ට කියලා දෙනවා බුදුහාමුදුරෝ දන්න ටික මම ඉගෙන ගන්නවා සමහර ධර්ම කාරණා පිළිබඳ අදහස් ප්‍රකාශ කරනකොට සමහර විස්තර කිරීම අහනකොට හිතින්නේ මෙහිමයි භාගතුන් වහන්සේට නොතේරිච්ච ටිකක් කියලා දෙනවා වගේ තමයි සමහර අය ධර්මයේ සම්බන්ධයෙන් සමහර ප්‍රකාශ ඉදිරිපත් කරන්නේ ඒකට හේතුව තමයි භාගතුන් වහන්සේගේ ප්‍රඥාව වටහා නොගත්තු එක අපි භාගතුන් වහන්සේගේ ප්‍රඥාව තේරුම් කරගන්න ඕන කොහොමද බුදුරජාන් වහන්සේ ඉදිරිපිට පින්වතුනි අපි ඉන්න ඕන කොහොමද සත්තහ භගවා ශාවකෝ හමස්මින් ජානාති භගවා නාහං ජානාමි භාග්‍යතුන් වහන්සේ දන්නාසේක මම නොදනිමි භාග්‍යවතුන් වහන්සේ තමයි මගේ ශාස්ත්‍රු මම ශ්‍රාවක භාග්‍යවතුන් වහන්සේ දන්නාසේක ජානාති භගවා නාහං ජානාමි මම නොදනිමි මම දන්නේ නෑ මෙන්න මේ අකාරණාව තමයි අපි බුදුන් සරණ යනකොට පින්ඔතුණි අදහන්න ඕන කාරණාව ඒ කිනාට තමයි භාග්‍යතුන් වහන්සේගෙන් අනුකම්පාව හරියටම ලැබෙන්නේ මේ වගේ පුද්ගලිය ආවයින් පස්සේදී බුදුරජාන් වහන්සේටත් වෙහෙසක්නේ ඉස්සරලා මාන්නේ දුරු කරන්න ඕනේ ඊට පස්සේ කරුණ දක්වන්න ඕන හැබැයි තින් එහෙම තමන්ගේ මාන්නේ නොවටහාගත්තු අය භාගතුන් වහන්සේගේ ප්‍රඥාව අවබෝධ නොකරගත්තු අයත් බුදුරජාන් වහන්සේ කාලේ වුණ තරම් හිටියා අර සුණක් අත්තේ කියලා භික්ෂුවක් වැඩ හිටියනේ බුදුරජාන් වහන්සේට උපස්ථානත් කරා දවසක් මේ සුණක් අත්ත හාමුදුරු බුදුරජාන් වහන්සේට පිණ්ඩපාතේ වඩිනකොට කෝරක් කට්ටිය කියලා එක්තරා තීර්ථකේ සුණක වෘතියක් දරනවා බල්ලෙක් වගේ තමයි වාසය කරන්නේ මේ අන්නේ තීර්ථකයාගේ මේ හැසිරීම දැකපු සුණක්කත් හාමුදුරන්ට හිතුණා මේ නම් ඒ කාන්තිම රහතන් වහන්සේ නමක්මයි කිසිම වෙනසක් නැහැ ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ සුණක්කත් හාමුදුරුවන්ගේ මේ සිතුවිල්ල දැකලා පසුපස හැරිලා සුණක්කත් හාමුදුරන්ගෙන් අහනවා සුණක්කත් නුඹ අන්‍ය ශාස්ත්‍රවරයෙකුගේ ශ්‍රාවකේද්ද එහෙම නැත්නම් නුඹ ශාක්‍ය පුත්‍රිය ශ්‍රමණේද්ද? ඊටදී අහනවා නුඹ ශාක්‍ය පුත්‍රිය ශ්‍රමණේක් කියලාද හිතන් ඉන්නේ කියලා අහනවා. එතකොට සුණක්කත් හාමුදුරේ ඇයි කියලා ඇහුවම භාග්‍යතුන් වහන්සේ කියනවා නුඹ මේ අර කෝරක් කත්තිය අරහත් ඵලෙ ලැබණ ඉන්නවා කියලා මිත්‍යාසිතුවිල්ලක් ඇති කරගත්ත කියලා. භාග්‍යතුන් වහන්සේ එහෙම කිව්වම සුණක්කත් හාමුදුරන්ගේ පිළිතුර මොකක්ද දන්නවද උණි? සුණක්කත් හාමුදුර අහනවා ස්වාමීන් වහන්සේට රහතන් වහන්සේලා සම්බන්ධයෙන් මසුරු බවක් තියෙනවද කියලා අහනවා. ඉරිෂියාවක් තියෙනවද කියලා අහනවා. අන බලන්න භාග්‍යතුන් වහන්සේ හඳුනගත්තේ නැති වුණාම ළඟ හිටියත් කොච්චර ලොකු පාඩුවක්ද කරගන්නේ. ඒතර ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ කියනවා මට රහතන් වහන්සේලා එක්ක මසුරුකමක් නෑ. නමුත් ඔයි නුඹ රහත්යයි කියලා හිතාගෙන දරපොයි මිත්‍යා දෘෂ්ටිය තවත් දින 7කින් නැති වෙනවා. හේතුව තමයි නුඹ රහත්යයි කියලාගෙන හිටපු කෝරක් කත්තිය තව දවස් 7කින් ආහාර ජීර්ණයක් වෙලා මරණයටපත් වෙනවා මරණින් මතුව කාල කංජිකා කියන අසුර යෝනිහි උපදින්නේ ඔහුගේ සිරුර කීර නත්ථම්බක කියන සොහොනට ගිහිල්ලා දානවා නුඹ කැමතිනම් එදාට ගිහිල්ලා ඒ සොහොනට දාපු මේ කෝරක් කත්තියගේ සිරුරෙන් අහන්න කෝරක් කත්තිය නුඹ දැන් කොහෙද ඉපදිලා ඉන්නේ කියලා. ඒ මල සිරුර නැගිටලා කතා කරાવી තමන් උපන්න තැන. භාග්‍යතුන් හන්සේ දැන් මේ කතාව කිව්වනේ. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ඥාණයට අභියෝග කරන්න ආපු අයට වෙච්ච දේවල් මම මේ කියන්නේ. ඉතින් ඒ වෙලාවේදී සුණක්කත් හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේත් එක්ක එකට හිටියට මේ වගේ කාරණා එක්ක භාග්‍යතුන් හන්සේත් එක්ක ගැටිලා භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව අකමැති සිතක් උපදවගෙන හිටියේ. එක ළඟ හිටියට සුනක්කත් හාමුදුරුව කෝරක් කත්තිය තීර්ථකයට මේ කතාව ගිහිල්ලා කිව්වා. ඒ නිසා ආහාර ගන්නකොට පරිස්සම් වෙන්න කිව්ව. දැන් සුනක්කත් හාමුදුරන්ටත් ඕනකම තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ මේ ප්‍රකාශය වැරදි කියලා පෙන්වන්න. ඉතින් ඒ වෙලාවේදී කෝරක් කත්තිය හිතාගත්ත මම මේ දවස් හතේම කන්නේ කියලා. ඒතර ආහාර ජීර්ණයක් ඇති වෙන විදියක් නැහෙනී. දැන් භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරපු අනාවැකියක් දන්නවා. දැනගෙන දැන් මේ අනාවැකියෙන් වළකින්න තමයි වැලකිලා භාග්‍යතුන් හන්සේගේ ප්‍රකාශයේ බොරුයි කියන තමයි දැන් මේ උත්සාහය. කෝරක් කත්ති කියන්නේ තීර්ථිකොත් මේකට සහයෝගය දක්වනවා. ඉතින් කෝරක් කත්ති දවස් 7ක්ම නොකා හිටියා. හැබැයි 7 වෙනි දවසේ කෝරක් කත්තිගේ එක දායකයෙක් කල්පනා කරනවා අපේ ශ්‍රමණයන් වහන්සේ මේ දවස් 2කීම මේ පැත්තට ආවේ නැහැ. අසනීපයක් වද දන්නේ
මම දානි ටිකක් හදාගෙන උන්වහන්සේගේ ආරාමයට යනවා කියලා අර කෝරක් කත්තියගේ ආරාමයට බතුයි හොඳින් පිසපු ඌරු මසුයි හදාගෙන ආරාමයට යනවා සාමාන්‍යයෙන් දැන් මේ තීර්ථකයන් බලු රුතියක්නේ දරන්නේ සුනක රුතියක්. ඒතර බල්ලෙක් වගේ තමයි කන්නේ. එන්සර ගියපු දායකයා කෝරක් කත්තියගේ ඉස්සරහා අර ආහාර ටික හැලුවා. දින හතක් निराහාර විහිදපු කෝරක් කත්තියට ආහාර ටික දැක්කම ඒක දරා ගන්න බැරි වුණා. ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ මේ ප්‍රකාශය හරි ගියත් එකයි වැරදුනත් එකයි මට බඩගින්න ඉවසන්න බෑ කියලා ඔන්න කෑවා. දැන් උනේ එකක් නොකරන්න හිටපු එකක් ඔන්න වුණා. ඉතින් එදින රාත්‍රියේ කෝරක් කත්තියට කුසේ අපහසුතාවයක් ඇවිල්ලා අජීර්ණයක් ඇවිල්ලා මරණයට පත් වුණා. මෙරළ ගිහිල්ලා භාග්‍යතුන් හන්සේ ප්‍රකාශ කරපු විදියටම හීන ඌ කාලකංජි කියන මේ අසුර යෝනිහි ඉපදුණා. කාලකංජිකා කියන අසුර යෝනිහි ඉපදුණා. දැන් තීර්ථකය කෝරක් කත්තියගේ මරණය අරගෙන අර භාග්‍යතුන් හන්සේ කියපු සෝහනට නැතුව වෙන සෝහනකට ගිහිල්ලා දාන්න හදනවා. භාග්‍යතුන් හන්සේ කිව්වේ කීරණත්ම්බක කියන සෝහනට තමයි මේ මරණය ගිහිල්ලා දානවා කිව්වේ. දැන් උන් අනේ තීර්ථකයෝ එකක් හරි ගියාට කමක් නෑ අපි අනිත් ඒවා බොරු කරමු කියලා ඔන්න යනවා වෙනස් සෝහනක් වාගෙන. ඉතින් වෙනද සෝහන් තිබිච්ච තිබිච්ච තැන් වලට යනවා. ඒව ඔක්කොම මනාකොට පිරිසුදු කරපු මිදුල් වගේ පේන්නේ. හොඳින් අතු ගාපු වැලි අතුරපු මිදුල් වගේ පේන්නේ. ඉතින් ඒ නිසා ඔවුන් එහෙම එහෙම හැම සොහනකටම යනවා. ඉතින් ගිහිල්ලා ගිහිල්ලා බලනකොට හැම සොහනක් මේ වගේ. ඔහොම ඔහොම යනකොට උන් එක සොහනක් නම් හම්බුණා. ඉතින් අර පිරිස ඒ සොහනට ගිහිල්ලා අර මරණය අත්හැරියා. දැන් සොහොන් ගණනාවක් තිවිච තැන් වලට ගිහිල්ලා ගිහිල්ලා හරි වෙහෙසයි දවසෙම. උන් යාන්තම් සොහනක් හම්බුණා. ඉතින් හොයන්න බලන්න කියන ඔය සොහනට විසිකරා මරණය. ඊටවසේ විසිකරලා ඉවර වෙලා මේ පිරිස කෝකටත් කියලා මේ සොහන මොකද්ද කියලා හොයලා බැලුවා. අහලා බලනකොට අර භාගතනංශය ප්‍රකාශ කරපු කීරණත්ම්බක කියන සොහන. ඊට පස්සේ දැන් මේ තීර්ථකයෝ අර ගැට ගහලා තිබිච්ච වරපටවල් වලින් අදිනව අදිනව දේහේ ඉන්නේ නෑ. ඒක හරියට මුල්ලදල පොලොට අල්ලලා වගේ. හරි බරයි දේහය ලණුපටවල් කඩාගෙන ආවා. දැන් ඉති වැඩි වෙලා ඉන්නත් බෑ මිනිස්සු දැක්කොත් හොඳත් නැහැ කියලා තීර්ථකයෝ එතනින් පලා ගියා. දැන් එතකොට දැනගත්ත භාග්‍යතුන් හන්සේගේ දෙවෙනි ප්‍රකාශයත් හරි. පළවෙනි එක අජීර්ණයක් හැදිලා මැරෙනවා ඒකත් හරි ගියා. දෙවෙනි එක කීරණත්ම්බක කියන සොහොනට ගිහිලා දේහය දානවා ඒකත් හරි ගියා. සුණක්කත් හාමුදුරුව හිතුවා බලමු අනිත් එක. සාමාන්‍යයෙන් ඉතින් මරණයක් නෙගිටලා කතා කරනවා කියලා එකක් ලෝකෙ වෙන්නේ නෑනේ. එනිසා ඒක බොරුයි කියලා ඔප්පු කරන්න ඕන කමට සුණක්කත් හාමුදුරුව හිතුවා මම අද මේ දේහය ළඟට යනවා ගිහිල්ලා මම මේක අහනවා. අහලා ඒ දේහය නැගිටලා කතා නොකරොත් මට පුළුවන් ශ්‍රමණ බෞද්ධ ගෞතමයන්ගේ මේ අදහස බොරු කරවන්න. බලන්න පින්වතුනි සංසාරේ බාල බව දිනු කරාම ලැබෙන පාඩුව බුද්ධෝත්පාද කාලවල. දැන් මේ කාටද අභියෝග කරන්නේ? භාග්‍යතුන් වහන්සේට. දැන් උණු බුදුරජාන් වහන්සේගේ ළඟට යන්න භාග්‍යතුන් වහන්සේගේ ප්‍රකාශය බොරු කරවන්න සුණක්කත් හාමුදුරුව සෝහන ළඟට ගිහලා දේහෙන් අහනවා කෝරක් කත්තිය නුඹ කොහෙද ඉපදිලා ඉන්නේ කියලා. අසුර භවයක උපන් මේ කෝරක් කත්තිය අර දේහයට ආවේශ වෙලා කියනවා මම මහා දුක් නියමිච්ච වෙච්ච මෙන්න මේ අසවල් අසුර නිරයේ කාලකංජි කියන කාලකංජිකා කියන අසුර නිරයේ මම ඉපදිලා ඉන්නවා කියලා ප්‍රකාශ කළා. මම මේ කතාව කිව්වේ ওই වගේ කතානම් ඕන තරම් පිංගුතන අපේ ධර්මයේ තියෙනවා. ඒ වගේ හරියට අත්දැකීම් ලැබලා තියෙනවා භාග්‍යතුන් හන්සේ මේ කාරණාව සම්බන්ධයෙන්. භාග්‍යතුන් හන්සේගේ ප්‍රකාශ බොරු කරන්න ගියපු අවස්ථා සමහරලාට තමන්ගේ ඥානීය ප්‍රඥාව පෙරදෙඩි කරගෙන යන බුදුරජාණන් හන්සේගේ ළඟට සමහර අන්‍ය තීර්ථකයෝ බුදුරජාණන් හන්සේට අභියෝග කරනවා මම එකෙරදි ශ්‍රමණ බවත් ගෞතමයේ කෙරදියක් පෑවොත් මම එරදියක් පානවා දෙකක් පෑවොත් දෙකක් පානවා ඕන්නම් ශ්‍රමණ බවත් ගෞතමී හතරක් පැවොත් මං අටක් පාල පෙන්නනවා. ඉතින් එහෙම අභියෝග කරාම බුදුරජාන් වහන්සේ සමහරලාට කියනවා හොඳයි මං එන්නම්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔහුට මං ඉන්නේ තැනට ඉන්න හම්බෙන්නේ. ප්‍රාතිහාර්ය පාන නෙවෙයි ඔහුට ඉන්න තැනින් නැගිටලා මං ඉන්න තැනට ඉන්න හම්බෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ අභියෝග කරනවා. ඉතින් එහෙම පරාද වෙච්ච එවැනි බාලයෝ හිටියා බුදුහාමුදුරන් කාලේ. දැන් මේ සුභමානවකත්
බුදුරජාන් වහන්සේගේ ළඟට යන්නේ ආන් එහෙමයි. මම ඒක නර කිව්වේ ගාතාවෙත්. මහා සාගරේ කලබන්න බෑ. අනිලජෝ වසංකෝබෝ. යතාකාශෝ වසංකයෝ මේ මහා අහස ගිනි තියල විනාශ කරන්න බෑ. භාග්‍යතුන් වහන්සේගේ ඥාණයත් කලබන්න බෑ. භාග්‍යතුන් වහන්සේගේ ඥාණය කිසිම කෙනෙකුට පිංඔතුරි විනාශ කරන්නවත් බෑ. විනාශ කරනවා කියලා හිතන්නවත් බෑ. භාග්‍යතුන් වහන්සේගේ ඥාණි ආන් ඒ වගේ. එවන් ඥාණයක් තියෙන ඒ භාග්‍යවතුන් වහන්සේගේ ඒ ධර්මීය පිංඔතුනි අපි කොච්චර ශ්‍රද්ධාවෙන්ද අවබෝධ කරගන්න ඕන. ඒ කවබෝධ කරගන්නත් අපට වෙනම ප්‍රඥාවක් පිංඔතුනි තියෙන්න ඕන. එසොබ මානවක භාග්‍යතුන් වහන්සේගේ ළඟට යන්නේ මාන්නේ. හැබැයි මාන්නේ ගියාට දැන් බුදුහාමුදුරුවෝ මේ ධර්ම කාරණා කිව්වට මං කලින් මතක් කළා වගේ තේරුම් කරගන්නේ නැහැ. ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ මාන්නේ නැති කරගන්න ක්‍රමයක් කරනවා. මොකක්ද ඒ ක්‍රමය? භාග්‍යතුන් වහන්සේ සියල්ල දන්නවනේ. භාග්‍යතුන් වහන්සේ කියනවා මානවකිය මෙහිම මේ මිනිසුන්ගේ බෙදීමක් වෙන්න හේතුව තමයි කම්මස්ස කාමානවා සත්තා කම්ම දායාදා කම්ම යෝනි කම්ම බන්දෝ කම්ම පටිසරණා කම්මං සත්‍යේ විභජති අධිදං හීන පණීතතාය කියලා කිව්ව භාග්‍යතුන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ කියනවා මේ මානවකිය මේ කර්මයේ තමයි හේතුව කර්මයේ තමයි දායාදෙන සත්‍යයන්ගේ කර්මයේ තමයි උපද්දවන්නේ කර්මයේ තමයි ඥාතිය කර්මයේ තමයි පිළිසරණක් වෙන්නේ මේ සත්‍යයන්ව බෙදන්නේ කර්මී හීන පණීත කියලා. ඉතින් මෙහෙම කිව්වම සුබ මානවකයාට කිසිම දෙයක් තේරුණේ නෑ. මොකද මානවකයා මේ කර්ම විභාගයේ පිළිබඳව අවබෝධයක් නෑ මානවකයාට. මේක වෙන්නේ මෙහෙමයි කියලා එහෙම අවබෝධයක් නෑ. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ කියූපේක තේරුණේ නෑ. කර්මයේ තමයි දායාදය කර්මයේ තමයි උපද්දවන්නේ කර්මයේ තමයි ඥාතියා කර්මයේ තමයි පිහිට වෙන්නේ කර්මෙන් තමයි මිනිස්සු බෙදන්නේ කියලා කිව්වට තේරුණේ නැහැ. ඉතින් එක අට කතාවෙත් උදාහරණයට කියලා තියෙනවා ඝන දුස්ස පට්ඨේන මොකං මේ ඝන රෙදි කැබැල්ලකින් හරියට ඝන රෙදි කැබැල්ලකින් ඇස් දෙක වැහුවම මූණ වැහුවම කිසිවක් පේන්නේ නැහැ කිසිවක් දැනෙන්නේ නැහැ. එහෙම වහපු මිනිස්සෙකුගේ ඉස්සරහා ඊටාම මధుර මීපැණි බඳුනක් තිව්වා වගේ මේතරම් මීපැණි වගේ රසවත් ධර්මයක් දේශනා කරාට අර මාන්නෙන් ඥාණය වහගෙන ඉන්න නිසා සුබ මානවකයාට ඒකෙ තිබෙච්ච රසය තේරුණේ නෑ. උදාහරණයකට අට කතාවි කියලා තිනේ එහෙමයි. ඒ වගේ මේ සුබ මානවකට මේක තේරුණේ නෑ. කර්මී තමයි තමන් සතු භාණ්ඩේ කම්මස්සකා තමන් සතු හරි භාණ්ඩයක් වගේ කර්මය කියන්නේ කම්ම දායාදා කර්මයේ තමයි අපිට දේවල් දෙන්නේ කර්මයේ තමයි අපිට ලබා දෙන්නේ දේවල් කම්ම යෝනේ කර්මයේ තමයි උපද්දවන්නේ සත්‍යාව උපද්දවන්නේ කර්මී කම්ම බන්දු කර්මයේ තමයි ඥාතියා කම්ම පටිසරණ කර්මයේ තමයි පිළිසරණ වෙන්නේ සත්‍යයන්ට පිහිට වෙන්නේ සත්‍යයන්ට සරණක් වෙන්නේ කර්මයේ සත්‍යයන්ව උසස් බවට පත් කරවන්නේ සත්‍යයන්ව පහත් බවට පත් කරවන්නේ මේ කර්මය. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ ඉදිරිපිට මානවකයා කියනවා පින්වත් ගෞතමයන් වහන්සේ ඔය කෙටියෙන් කියපු කාරණාව විස්තර නොකර අර්ථ බෙදා නොදක්වපු කාරණාව ස්වාමීනි මම විස්තර වශයෙන් දන්නේ නෑ. අන්න දැන් මාන්නේ දුරු වුණා. මට විස්තර වශයෙන් ඔක තේරෙන්නේ නැහැ. නමුත් හිතාගෙන නම් ආවේ භාග්‍යතුන් වහන්සේ මොනවා කිව්වත් මට තේරෙනවා. දැන් අදත් සමහර ලාවට සමහර කෙනෙකුට ධර්ම කාරණාවක් විස්තර කරනකොට සමහර අයගේ ළඟ මේ අඩුපාඩුව තියෙනවා. දැන් අහපු කාරණාව ඊටාම රසවත් විස්තරයක් තියෙන අට කතාවේ. නමුත් කෙටියෙන් කියනකොට අහගෙන ඉන්නේ නැහැ ආචාර්යවරයා. ඒක මට තේරුණා කියලා එතන ප්‍රකාශ කරන. ඉතින් තේරුණා කියලා කියපු ගමන් ආචාර්යවරට හිතෙන්නේ නැහැ නීති ඔක තේරුම් කරලා දෙන්න. ඉතින් තේරිච්ච කෙනාට තේරුම් කරලා දෙන්න ඕනේ නෑනේ. ඒ නිසා සමහරලාට ආචාර්යවරු නිහඬ වෙනවා. ධර්මිය උගන්නන ධර්මදරයන් වහන්සේලා නිහඬ වෙනවා. එතකොට ලොකු පාඩුවක්. මොකද ඊටාම රස්තවත් විස්තරයක් ඒ විස්තරාත්මක දේශනාව තුළ තියෙනවා. ඒක විස්තර කරන්න හදනකොට තවන්ට ඒක තේරුණා වගේ නිහඬ වෙලා ඉන්නවා. පිංගුතුනි තමන් දන්න කරුණක් උනත්
කවදාවත් දන්නවා කියලා මාන්නයක් ඇති කරගන්න එපා මොකද ඒ දන්න එකේ උනත් නොදන්න ඕන තරම් කරුණු ඇති දන්න කාරණාවේ උනත් නොදන්න ඕන තරම් කරුණු ඇති නිසා දන්නවා කියලා මාන්නයකට යන්න එපා හැම වෙලාවකම හිතන්න මට මේක තේරෙන්නේ නැහැ මට මේක වැටහෙන්නේ නැහැ කියලා ඉතින් දැන් මානවකයා බුදුරජාන් වහන්සේට තමන්ගේ අඩුපාඩු ප්‍රකාශ කළා ස්වාමීනි ඔබ වහන්සේ කෙටියෙන් කියපු එක වෙදා නොදක්කපු විස්තර නොකර කරපු ওই දේශනාව මට තේරුණේ නැහැ මට වැටහුණේ නැහැ කියලා ප්‍රකාශ කළා ඉතින් අන්නේ වෙලාවේ කියනවා පිංගත් ගෞතමෙන් වහන්සේ මට මේ කාරණාව කෙටියෙන් කියපු ඒ කාරණාව විස්තරාත්මකව දේශනා කරන සේක්වා කියලා ඔන්න භාග්‍යතුන් වහන්සේගෙන් ආයාචනයක් කළා එතන පිංගුතර අට කතාවේ විස්තර කරනවා මුලින් නොතේරෙන විදියට භාග්‍යතුන් වහන්සේ කිව්වේ මාන්නය දුරු කරන්න ඕන නිසා මම දන්නේ නැහැ නාහං බෝ ගෝතම ජානාමි මට මේ කාරණාව තේරුනේ නැහැ කියලා ප්‍රකාශ කරපෙකින් භාග්‍යතුන් වහන්සේ තේරුම් කරගත්ත දැන් මොහුගේ මාන්නය දුරු වුණා මට විස්තර කරලා දේශනා කරලා දෙනසේක්වා කියලා ආයාචනා කිරීමෙන් පස්සේ තමයි දැන් මොහුට විස්තරාත්මකව මේ කාරණාව දේශනා කරොත් මොහුට දියුණුව සහිත වෙනවා මොහුට මේ කාරණාව අවබෝධ කරගන්න පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේ එතෙන් ඉඳලා තමයි මේ කාරණා විස්තර කරන භාග්‍යතුන් වහන්සේ පටන් ගත්තේ. ඔන්න එතන ඉඳලා මේ කාරණා විස්තර කරනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා එනම් මානවකයා හොඳින් අසන්න. හොඳින් මෙනෙහි කරන්න. පළවෙනි කාරණාව ඉද මානව ඒකච්චෝ ඉත්තිවා පුරිසෝවා පාණාතිපාති හෝති ලුද්දෝ ලෝහිත පාණි හත පහත්තේ නිවිට්ටෝ අදයාපන්නෝ පාන භූතේසු. මානවකය එක පුද්ගලයෙක් ඉන්නවා ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ප්‍රාණඝාත කරනවා සත්තු මරනවා ලෝහිත පාණි ලේතවරුණත් ඇතිව හත පහත්තේ නිවිට්ටෝ අදයාපන්නෝ මරීම් ආදී කටයුතු වල යෙදෙලෙන නිසා දයාව රහිතව කටයුතු කරනවා උපන්නා වූ සත්‍යයන් කෙරෙහි කරුණාවක් දයාවක් නැතුව මේ ස්ත්‍රිය හෝ පුරුෂයා ප්‍රාණඝාත කරනවා දැන් මෙතන මේ කතා කරන්නේ සත්‍යෝ කරන ප්‍රාණඝාත මිනිසු කරන ප්‍රාණඝාත ඉතින් මෙන්න මේ විදිහට ප්‍රාණඝාත කරන මේ කෙනා ඒ ප්‍රාණඝාත කර්මය නිසා මරණින් පසුව අපායන් දුග්ගති විනීපාතති නිර්යං උපපජ්ජති අපායෙහි දුගතියේ විනීපාත නිරේ ගිහිල උපදිනවා යම් විටක ඔහු මනුෂ්‍යාත්ම භාවයකට පැමිණියෝ යම් ආකාරයකට ඔහු මනුෂ්‍යාත්ම භාවයකට පැමිණියෝ අල්පාෞෂ්ක වෙනවා ඔහුට දීර්ඝාෞෂ ලබන්න බැරි වෙනවා මොකද හේතුව අර ප්‍රාණඝාත කිරීමිය කුසල කර්මය නිසා කියලා භාග්‍යතුන් වහන්සේ මෙනි මේ කාරණාව දේශනා කරනවා මොන පළවෙනි කාරණාව තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන ප්‍රාණඝාත කරන කෙනා මරණින් පස්සේදී නිරේ උපදිනවා යම් විටක නිරේ ඉපදුනේ නැති වුණොත් ඒ කෙනා මනුෂ්‍ය ලෝකෙක ඉපදිනවා මනුෂ්‍ය ලෝකෙක ඉපදුනොත් අල්පාවශ්‍යක වෙලා උපදිනවා මොන ප්‍රාණඝාත කරන කෙනාට ලැබෙන විපාකය භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ කාරණාව පින්වතුනි ඉතාම විශේෂ කරුණක් මේ කට කතාවේ තමයි ලොකු විස්තරයක් තියෙන්නේ ඒ සඳහන් කරනවා දැන් මේ කර්මය කියන එක පින්වතුනි ආකාර හතරකට විස්තර කරනවා උපපීලකං උපච්ඡේදකං ජනකං උපත්තම්බකං කියලා කොටස් හතරකට විස්තර කරනවා මේ කර්මය බලවත් කර්මයකින් ඉපදුනාට පස්සේ උපපීලක කර්මයක් ඇවිල්ලා හරියට කර්තා කරන වගේ කර්මය කතා කරනෝ වගේ ඇවිල්ලා කියනවා මම නුඹව කලින් දැනගත්තේ නේ දැනගත්තනම් මෙතන ඉපදෙන්න දෙන්නේ නැහැ ප්‍රාණඝාත කරපු කර්මය ඔහුට ඇවිල්ලා කියනවා නුඹ මනුෂ්‍ය ලෝකෙක ඉපදුනේ මට මුලින් නුඹව දැනගන්න බැරි වෙච්ච නිසා හරියට මේ කර්මය කතා කරන වගේ තමයි කියන්නේ හරියට කියන අපි මට නුඹ මේ වෙලාවේ අතට අහුුනේ නැහැ අහුුණා නම් මං නුඹට හොඳ පාඩමක් උගන්වන වගේ කියනන අපි ඒ වගේ කියනවා කර්මයවිල කියනවා මේ උපපීලක කර්මයවිල කියනවා නුඹ මට මගහැරිච්ච නිසා මට මම දැක්කේ නැති නිසා තමයි නුඹ ඔය මනුෂ්‍ය ලෝකෙ ඉපදුනේ හැබැයි බැරි වෙලාවක්වත් මම දැක්කන නුඹ උපද්දවන්නේ නිරේ ඉත කියනවා කමක් නෑ මගේ මට මගහැරුණට කමක් නෑ හැබැයි නුඹට මනුෂ්‍ය ජීවිතේ නම්
සුවදායී ජීවිතයක් ගත කරන්න ලැබෙන්නේ නැහැ මගෙන් බේරිලා. මන් ඔබව පීඩාවට පත් කරනවා. මේ නුඹගේ තියෙන ජීවිතයේ තේජස් බව නැති කරනවා. එතන කියනවා පීලෙත්වා නිරෝජං නියුසං කසටං කරිස්සාමි. මේ පීලෙත්වා පෙළනවා මන් ඔබව. නිරෝජං පීඩාවට පත් කරනවා. නියුසං නුඹගේ තේජස මම නැති කරලා දානවා. කසටං නීරස කරනවා. අපි කියන්නේ කසට කහට වගේ කියලා. නීරස කරන දානවා. කරිසාමි. මේ ජීවිතයක් ජීවිතේ කිසිම ප්‍රයෝජනයක් නැති ජීවිතයක් බවට මම පත් කරනවා කියලා දැන් ඔන්න උපපීලක කර්මයේ කතා කරනවා වගේ විල කියනවා. මේ උපපීලක කර්මී ස්වභාවය තමයි මෙතන මේ පැහැදිලි කරන භාගතුන සැර සංවාදයක් හැටියට. මොකද කරන්නේ? දැන් මෙතන ඉස්තරහට පැහැදිලි කිරීමක් කරනවා ප්‍රාණඝාත කර්මී කරපු කෙනා නිරේ කොහොමද උපද්දවන්නේ කියලා. නමුත් මේ කර්මය අර බෙදීම හතර ආකාරයක් තියෙනවනේ. ඒ හතර ආකාරය තමයි මෙතන මේ කියන්නේ උපපීලක කර්මී ස්වභාවය, කාර්යභාරය. දැන් උපපීලක කර්මීය කියන්නේ අර ප්‍රාණඝාත කරපු කෙනා උපදින්නේ මනුෂ්‍ය ලෝකයක. නිරේ උපද්දන්නේ නැහැ. මොනවා හරි කුසල කර්මයක් ඉස්මතු වෙලා මනුෂ්‍ය ලෝකෙක උපදිනවා. හැබැයි ඉපදුනාම කර්මීයෙත් නිකන් ඉන්න දෙන්නේ නැහැ. ඒ ජීවිතේ තියෙන ලබන්න තියෙන අත්දැකීම් ටික තමයි අර විස්තර කරේ. තේජස නැති කරනවා, විනාශ කරනවා කියලා කියනවා. ඉතින් කොහොමද ඒක කරන්නේ? මොන කරන්නේ? වස්තුව විනාශ කරලා දානවා. මේ උපපීලක කර්මයෙන් කරන්නේ ඒ උපන් සත්‍යාගේ වස්තුව විනාශ කරලා දානවා. මේ උපපීලක කර්මය කුසල් වෙන්නත් පුළුවන්, අකුසල් වෙන්නත් පුළුවන්. මේ අකුසලේ පැත්ත ගැන තමයි කියන්නේ. වස්තුව විනාශ කරලා දානවා කියලා කියනවා. කොහොමද මේ ප්‍රාණඝාත කරපු කෙනා මව කුසේ ඉපදෙනකොට ඉපදුණු වෙලාවේ පටන් මවට කිසිම ආස්වාදයක් කිසිම සැපයක් ලබා දෙන්න ඉඩ තියන්නේ නැහැ මේ කර්මය. දෙමාපියන්ට නොයෙක් නොයෙක් ආකාරවලින් පීඩාවට පත් කරනවා. කරදර ඇති කරනවා, ප්‍රශ්න ඇති කරනවා. මේ කාරණායක පින්වතුනි තම තමන්ගේ ජීවිත පිළිබඳ විමසලා බලන්න. මේ කර්මයත් එක්ක සංසන්දනය කරලා බලනකොට මේ කාරණා හරි අපූර්වට වටහා ගන්න පුළුවන්. මේ ප්‍රාණඝාත කරපු කෙනා මව කුසගේ ඉපදුනාම ඒ දෙමාපියන්ට නොඑක් නොඑක ආකාරයෙන් පීඩාවට පත් කරනවා. ඉතින් දරුවා මව කුසේ ඉපදුණු වෙලාවේ ඉඳලා සදහන් කළා තියෙනවා gedara තියෙන වස්තුව හරියට වතුරට වැටිච්ච ලුණු වගේ කියලා. රජු නිසා වෙනසෙනවා, රාජසන්ත කරගන්නවා, හොරු හොරකම් කරනවා, එහෙම නැත්නම් දිය වෙලා යනවා, නොඑක් ගම් වතුර ආදී දේවල් වලින් විනාශ වෙලා යනවා. ගින්නෙන් දවාල දානවා, නොඑක් නොඑක් සුලිකුණාටු වලින් විනාශ වෙලා යනවා. එහෙම නැත්නම් අහිතවත් ඥාති පුද්ගලයෝ ඇවිල්ලා විනාශ කරලා දානවා. මෙනිමි ආදී වශයෙන් අර කර්මයේ විසින් අර කරපු අතීත කර්මීහි දුක මේ ජීවිතේ දෙනවා. මොකද නිරේ උපද්දවන්න බැරි වුණානේ. දැන් බැරි වෙච්ච නිසා උපන්න ජීවිතේ තුල අර දුක් ටික දෙනවා. මොකද ධනේ විනාශ කරලා දානවා. ඊළඟට සඳහන් කරනවා ඔවුන්ට තියෙන නොඑක් නොඑක් ව්‍යාපාර. නොඑක් ව්‍යාපාර අසාර්ථක කරනවා. ඒකේ දියුණුව නැසල දානවා. ආර්ථිකයට දැඩි හානියක් එල්ල කරනවා. උදාහරණ කීපයක් කියනවා අපි ගත්තොත් දැන් දෙනුම් ඉන්නවනම් ඒ කාලේ තිබිච්ච නොඑක් වෘත්ති ඉන්නේ. සමහර කාලවල මේ දෙනුම් කල ගණන් කිරි පොලවල තමයි කිරි දෙන්නේ. එම කල පොරවන්න තරම් කිරි දෙන මේ ගොනුන් අර ප්‍රාණඝාත කරපු කෙනා ඉපදිච්ච දවසේ ඉඳලා කිරි දෙන්නේ නැතුව අරිනවා. කීකරු වෙලා හිටපු ගොනුන් ඡණ්ඩ බවට පත් වෙනවා. සැර වෙනවා. ඒ වගේම ඒ ගොනුන්ට ඇස් රෝග හැදෙනවා, නොඑක් නොඑක් තුවාල හැදෙනවා, පේන්නේ නැතුව යනවා. එහෙම නැත්තම් පාදයන් කුදු වෙන පටන් ගන්නවා. එහෙම නැත්තම් මුළු ගව සමූහය අතරෙම රෝගයක් පැතිරෙනවා. එහෙම කරදර වෙනවා. එම නැත්තම් තමන්ගේ ළඟ ඉන්න දාසියෝ සේවකයෝ කියන දේ අහන්න නැති වෙනවා. එම නැත්තම් වපුර නැස්වැන්නේ ඵලය නැති වෙනවා. gedara තියෙන වස්තුව gedaradima, කැලේ තියෙන වස්තුව කැලේදිම නැසෙන්න පටන් ගන්නවා. අන්තිමට බඩගින්නට කරගන්න දෙයක්වත් නැතුව, දෙයක් ඉතුරු වෙන්නේවත් නැතුව, කන්න ටිකක්වත් අඳින ටිකක්වත් නැති මට්ටමටපත් වෙනවා. ඒ නිසා අර උපන් ගැබට කැමැති කැමැති විදියට පිංඔතුනි සත්කාර සම්මාන කරගන්න බැරි වෙනවා. ගබ්බ පරිහාරෝ කියලා කිව්වේ ඒකයි. මේ දරුවෙක් කුසතුල පිළිසඳ ගත්තම
ගන්න ආහාර වෙනම තියෙනවා කරන්න ඕන වැඩ වෙනම තියෙනවා ඒ ගැබ වෙනුවෙන් වෙනම සත්කාර තිබෙනවා කරන්න අද දෙමව්පිය ටික කරනවනේ නමුත් මෙතන සඳහන් කරනවා ඒ දෙමව්පියන්ගේ ධනිය අර විදියට විනාශ කරලා යන නිසා මේ ගැබට නියමිත ආකාරයට සැලකිල්ලක් කරන්න බැරි වෙනවා ඊළඟට මේ දරුවා ඉපදුනාම කොහොමරි ඉඳලා ඉපදෙනවා ඉපදුනාම එක්ක මවගේ පියවරු පැලෙන්න පටන් ගන්නවා ඉතින් ඒ නිසා අර දරුවා වෙනුවෙන් යම්කිසි සැලකිල්ලක් කරන්න බැරි වෙනවා නියමිත වෙලාවට කිරි දෙන්න බැරි වෙනවා නියමිත ප්‍රමාණයට කිරි දෙන්න බැරි වෙනවා ඒ වගේ දේවල් වෙනවා ඉතින් දරුවට වෙනම සැලකිල්ලක් හම්බෙන්නේ නැති නිසා පීඩාව ලැබෙන නිසා තේජස් බව නැති නිසා ජීවිතේ කිසිම රසයක් නැති නිසා සාරය නැති වෙලා මෙන්න මේ විදිහට උපපීලක කර්මය ඒ ආකාරයට පින්වතුනි පීඩාවට පත් කරනවා කර්මයේ ස්වභාවය කර්මයෙන් පින්වතුනි ගැලවිලා ඉන්න බෑ අර භාග්‍යතුන්ස දේශනා කරේ න අන්තලික්කේ න සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරං පවිස්ස න විජ්ජති සෝ జగති ඉපදේසෝ යත්තට්ටි නම් මුංචේ පාපකම්මා එහෙම ගැලවෙන්න බෑ එක තැනකින් බේරෙන්න පුළුවා හැබැයි ළඟ මොහොතේ අල්ල ගන්නවා දැන් ඔවගේ අවස්ථා ඕනතරම් අපේ ධර්මයේ තුල තියෙන දැන් සමහර ජීවිත තියෙනවා අකුසල් කරපු කර්මීය ඊළඟ ජීවිතේ විපාක දෙන්නේ නැහැ ඊළඟ ජීවිතේ සත්පුරුෂයෝ හම්බෙලා කුසල් වඩනවා හැබැයි කුසල් වඩලත් අර කලින් ජීවිතේ කරපු කර්මයේ විපාක දෙලා තුන්වෙනි ආත්ම භාවේ නිරයට ගිහිලා තියෙනවා කර්මය අන්න ඒ වගේ ඉන්නේ දැන් ඒකනේ බුදුහාමුදුරු දේශනා කරේ කර්ම කරන කෙනා මීපෙනි බොනෝ වගේ කර්ම කරාට අලියට සැඟවුණු ගිනි පුපුරක් වගේ ඕකේ උඩට ඇවිල්ලා විපාක දෙන පටන් ගත්තෙන් පස්සේ තමයි ශෝක කරන්නේ කර්මය ළඟට එනකම්ම තමන්ට පිංඔතුනි කර්මයේ පිළිබඳව කිසි අදහසක් නැහැ. ওই කර්මය තමන්ගේ ළඟට එනකන් තමයි අපි මේ තරමට ප්‍රීතියෙන් කෑ ගහන්නේ උඩ පයින්නේ. හැබැයි එවිලි විපාක දෙන ගත්තම නැගිට ගන්න බැරි වෙන මට්ටමට රෝගයක් ඇති කරලා දැම්මම නැගිට ගන්නවත් බෑ. දරුණු රෝගයක් ඇති කරලා දානවා. ඉතින් මොකද වෙන්නේ? විනාශම වෙලා යනවා. මුළු ජීවිතේම විනාශ වෙලා යනවා. දරුණු රෝගයක් ඇති කරලා දැම්මම. ඒ වගේ පින්වතුනි මේ කර්මය තමන්ගේ ජීවිතයට ඉන්නේ. ඒක බොහොම භයානක කාරණාවක්. ඒක තමන්ට විපාක ලැබුණම ලැබෙන දුක දුකවත් හරියට තේරුම් අරගෙන අනේ මම සංසාරේ මේ තරම් දරුණු කර්ම කරපු නිසානේ අද මගේ ජීවිතවලට මේ වගේ තත්යක් උදා වුනේ කියලාවත් සමහර කෙනෙක් පිංගුතුනේ නැගිටින්නේ නැහැ නේතනි. ඒත් අර කර්ම වලට අභියෝග කර කර කර්ම වලට අභියෝග කර කර තමයි පිංගුතුනේ කාලය ගත කරන්නේ. අපි හරියට එහෙම අවස්ථා දකිනවා. කර්ම වලට අභියෝග කර කර ජීවත් වෙනවා. නැවත ජීවිතයක් නැහැ කිය කිය ජීවත් වෙනවා. හැබැයි ඒ කර්මයේ පස්සෙන් එවිලි විපාක දෙන්න ගන්නකොට ඒ ලැබෙන දුක ඒ ලැබෙන පීඩාව තමන්ට දැනෙනවා නම් පේනවා නම් ඇත්තටම මිනිස්සු කර්ම වලින් ඉවත් වෙනවා. නමුත් කර්මය කියන්නේ එහෙම දෙයක් නෙවෙයි. කරපු ගමන් අනිත් පැත්තේ විපාක දෙන කර්මත් වෙනම තියෙනවා. හැබැයි ඉතින් කර්මය හරි විදියකට විපාක දෙන හොඳට පැසෙවුවම කුසල කර්මත් එමේ අකුසල කර්මත් එමේයි. ඒකයි මේ කියන්නේ උපපීලක කර්මෙහි ස්වභාවය. ඊළඟට කියනවා මේ දැන් අපි හිතමු ප්‍රාණඝාත කරපු කෙනා උපදිනව දීර්ඝාෂයක් ඇති කරවලා උපදින්නේ දීර්ඝ ආයුෂ තියෙන ජීවිතයක ප්‍රතිසන්දි සිත දීර්ඝාෂයි. ඉතින් මෙන්න මෙතන උපච්ඡේදක කර්මයක් ඇවිල්ලා හරියට අර යම් දුනුවායේ උසඹ අටක් ඈතට ඊතලයකින් විදින්න ඒ දනොද්දරයා දුන්න ඊතලයට දුන්නට ඊතලය දාලා
ඒ ඊතලය අත හරිනකොටම ළඟ ඉඳගෙන පොල්ලකින් පහර දෙනවා වගේ දීර්ඝ ආවුෂ්ක ප්‍රතිසන්දිසිතකින් උපදින මේ සත්‍යයගේ ආවුෂ්‍ය නැති කරලා දාන උපදින දීර්ඝාවුෂ හිතකින් ප්‍රතිසන්දිසිත දීර්ඝාවුෂයි හැබැයි මේ උපච්ඡේදක කර්මය ඇවිල්ලා හරියට අර දනුද්දරියා ඊතලයේ විදිනකොට ඒ ඊතලයේ දුන්නෙන් මිදෙනකොටම පොළු පහරක් කෙනෙක් ගහලා ඒක විනාශ කරලා දානවා වගේ අර දීර්ඝ ආවුෂය පිංඔතනි නැති කරලා දානවා කොහොමද මේ උපච්ඡේදක කර්මයක කරන්නේ දැන් බලන්න මේ කර්මය කියන එක කොහෙන්වත් ගැලවෙන්නේ බැරි විදියට මේ ඉන හැටි ඒ තරමට මං කිව්වේ ඒකයි මේ දේශනාව ඒ තරමටම විසිතුරු දේශනාව ඉදත් දෙන්නේ නෑ අපිට ඒක බේරිලා ඉන්න දැන් මේ දීර්ඝාවුෂ්ක කර්මයෙන් ඉපදෙනවා කුසල කර්මයක ඉපදෙනවා හැබැයි අර ප්‍රාණඝාත කරපු අකුසල කර්මයේ පස්සෙන් එනවා කර්මය හැම වෙලාවකම කියනවනේ හරියට මොන වගේද මොයිග්ගේ පස්සෙන් දුවන දඩයම් බල්ලෝ වගේ දඩයම් බල්ලෝ මොවාගේ පස්සෙන් දුවනවා ඒ මොවා දුවාගෙන 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 යනකොට අවස්ථාවක් ලැබුණොත් මුවා යම් තැනකදී ඉඩක් දුන්නොත් ඒ ලැබිච්ච ඉඩෙන් ඒ අවකාශයෙන් දඩයම් බලු මුවා වල්ලා ගන්නවා කර්මයක් තාන් ඒ විදියයි මුවාගේ පස්සෙන් යන දඩයම් බල්ලු ටික වගේ තමයි පිඟුතුනි මේ කර්මය අපේ පස්සෙන් ඉන්නේ ඒ තරම් සීග්‍රයෙන් එනවා හැබැයි කුසල කර්මයේ තියෙන තාක්කල් අර මුවා දුවනෝ වගේ දුවනවා මොනියම්ම අවස්ථාවකදී අකුසල කර්ම යාපු ගමන් එක පාරටම පිඟුතුනි දැහැ ගන්නවා ඊට පස්සේදී විනාශ කරලා දානවා දැන් මේ කර්ම ඒ වගේ තමයි මේ පස්සෙන් එන්නේ දැන් උපපීලක කර්මය ඉපදුනෙන් පස්සේදී අර වගේ දුක් සහගත ජීවිත දෙනවා දැන් උපච්ඡේදක කර්මය දීර්ඝාවුෂහිතකින් ඉපදුනාම කියනවා මේ අර දුනුවායේ කීතලෙන් විද්දා වගේ අර දීර්ඝාවුෂ නැති කරලා දානවා ඒක කොහොමද නැති කරන්නේ අපි හිතමුනේ ඒ පුද්ගලයාව හොරුවිනේ කැලේකට යවනවා මොනවා හරි ක්‍රමයකින් හොරුවිනේ කැලේකට යවනවා අර කර්මී විසින් කරන්නේ ඒක එහෙම නැත්නම් දරුණු මසුන් කිඹුලන් වගේ සත්තු ඉන්න ජලයක බස්සවනවා එම නැත්තං කරදර තියෙන උවදුරු තියෙන තැනකට යවනවා උපච්ඡේදක කර්මයෙන් අර උපන්න කුසලය ඡේදනය කරලා දානවා නැති කරලා දානවා උපඝාතක කර්මය කියලා කියන්නේ පිංඔතුනේ ඕකටම තමයි ජනක කර්මී මොකද්ද කරන්නේ ජනක කර්මෙන් කරන්නේ ප්‍රතිසන්දිය උපදවන කර්මයට තමයි ජනක කර්මී කියලා කියන්නේ අපි තුමු දුප්පත් කුලවල ඉපදුණු පුද්ගලයාට ධනිය ලබා දෙනවා. ඒ භවයේ දියුණු කරවලා කර්ම උසස් කරවනවා. ඒකට මම අර කිව්ව උපස්තම්භක කර්මයේ කාර්යභාරය ආන්නේක ලබා දෙනවා මේ ජනක කර්මය තුලින්. ඉතින් ඒ නිසා කියනවා මේ මෙන්න මේ විදියට තමයි මේ කර්මය අපේ පස්සෙන් ඇවිල්ලා අපට ඒ විපාකේ සලසල දෙන්නේ. ඉතින් මෙන්න මේ විදියට දැන් භාග්‍යවතුන් වහන්සේ සුබ මානවකයාට මේ කර්මී තිබෙන බෙදීම මේ විදියට විස්තර කරලා දෙනවා. එමනම් කාලයත් බොහෝ සෙන් ගත වෙලා තිබෙන නිසා අපි මේ දේශනාව අදට නිමාවටපත් කරනවා. අපි ඊළඟ දේශනාවේදී සාකච්ඡා කරමු මේ ප්‍රාණඝාත අකුසල කර්මී කරන කෙනාට කොයි කොයි විදියටද සංසාරයට යකුසලය බලපෑමෙල්ල කරන්නේ ප්‍රාණඝාතයෙන් වළකින කෙනාට කොයි කොයි විදියටද ඒ ප්‍රාණඝාතයෙන් වැළකීම් වශයෙන් ඒ කෙනාට ආනිසංස ලබා දෙන්නේ කියන කාරණාව අපි දේශනා කරමු. එමනම් අදට කාලේ නිමාවටපත් වෙලා තියෙන නිසා අපි මේ දේශනාව මෙතකින් නිමාවටපත් කරනවා. ඉතින් අද දවසේ රස කරගත්තු සියලු කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් අපි පින්වත් හැම දිනාටම අපි මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරනවා. අද දවසේ රැස් කරගත් සියලු කුසල් බලයෙන් net නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරිතුමන්ටත් එවැගේම කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත්
අපි මේ උදාර කුසලානිසංස ධර්මියෝ අඩුවක් නැතුව අනුමෝදන් කරමු ඔවුන්ට අනුමෝදන් වේවා ඔවුන් නිසා අපි බොහෝ ශ්‍රාවක පිරිසකට මේ ධර්මීය දේශනා කරන්නට අවස්ථාව උදා වුණා ඒකාන්තයෙන්ම ඔවුන්ට මේ හැම ධර්ම කාරණාවකින්ම ලබන සියලු කුසලය ඒකාන්තයෙන්ම ඔවුන්ගේ සසර සුවපත් භාවයටම අනුමෝදන් වෙනවා ඒ වගේම තමයි ළඟා කරගත්තු සීල කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් විශේෂයෙන්ම මෙවැනි ගැඹුරු දහම් කරුණු අපේ පින් උතුම්ට දේශනා කරන්නට අපිව ධර්මයෙන් පෝෂණය කරන මාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවයාණන්ටත් මේ උදාර කුසල බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා ඒ වගේම මියගිය මාගේ මෑණියන්ටත් මියගිය මාගේ පියාණන්ටත් අපවත් වූ මාගේ ගුරු දේවෝත්තමෙන් වහන්සේටත් මේ සීල කුසල් අනුමෝදන් වේවා සම්බුද්ධ ශාසනයේ ශාසනික ගමනකට මට උදව් උපකාර කරපු සියලු දෙනාට දායක කාරකාදී හැම දිනාටම මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ වගේම රැස් කරගත් උදාර කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් ඒ හැම දිනාටම මේ පින් අඩුවක් නැතුව අනුමෝදන් වේවා. අවසානයේ ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානිසංස ධර්මිය උතුම් පාරමී ධර්මයක්ම වේවායි අපි සාදෝ කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ඨහා චුම්මට්ඨහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං නිත්‍යවම් ධර්ම දක්ෂිනාවට වැඩම කොට වදාළ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේද නිදුක් නිරෝගී චිරජීවනයේ සැනසීමා සාදු සාදු සාදු